අයිබෝවන් අද වාසනාවන්ත ජයග්‍රහීම දවසක් ඔබේ ජීවිතයේ යාත්‍රාව ඔබ පදවාගෙන යන විට කොයි දිශාවටද ඔබ යන්නේ ඔබ යන දිශාව නිවර්දිව යන්න ඕනේ දෙවෙනි කරුණ විදියට අපිට පේන්න තියෙන දෙයක් තමයි හුඟක් දෙනෙක් කතා කරලා කියලා මම කොයිතරම් මහන්සි වුණත් මගේ ජීවිතේ ඒ තරම් ප්‍රතිඵලයක් නැහැ මම හරියට මහන්සි වෙනවා නමුත් මගේ මහන්සියේ තරමට ප්‍රතිඵලයක් නැහැ දැන් මම සමහර පුහුණු වැඩසටහන් වලට යනකොට ඒ වෙළඳ නියෝජිතයෝ සමහරලාට කියන මම දවස 30ේම වැඩ ඒ වුණාට මේකේ වැඩක් වෙන්නේ නැහැ කියලා දැන් ওই විදියට සේල්ස් කරන කට්ටිය ඇත්තටම ඇනලයිස් කරලා බැලුවම දවසකට සාමාන්‍යයෙන් පැයකමාරක් විතර කාලයක් තමයි කස්ටමර් එක්ක ඉන්ටරැක්ට් වෙලා තියෙන්නේ එයාගේ පාරිභෝගිකයා එක්ක ගනුදෙනු කරලා තියෙන්නේ මූණට මූණ කතා කරලා තියෙන පැයකමාරක් සමහර වෙලාවට ඉගෙන ගන්න කෙනෙක් අපි දවස 30ේම නිදි මරාගෙන වැඩ කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඵලදායක විදියට ඔළුවට දේවල් අරගෙන තියෙන්නේ පැය දෙකක වගේ කාලයක්. මෙන්න මෙතනදී අපි හුඟක් වෙලාවට පටලවා ගන්න නරකයි. අපි ක්‍රියාශීලී වීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් දෙයක් නිෂ්පාදනය කිරීම. නිෂ්පාදනය කියලා කියන්නේ ඵලදායකව දෙයක් කිරීම. එහිඳ ඔබ දිනපතා ඔබේ ජීවිතයේ ඉදිරියට අරගෙන යන්න හිතන්න ඔබ කොයිතරම් වෙලාවක් ඵලදායක කාර්යයක නිරත වුණාද කියලා. ඔබේ ජීවිතයේ දෛවය බලාගෙන ඉන්නවා ඔබ එතෙන්ට එනකන්. මොකද මේ දෛවයේ හරිම පුදුමයි. ඉතාමත්ම ලස්සන තැනක්. ඔබ හිතනවට වඩා ඔබ ශක්තිමත්. ඔබ හිතනවට වඩා ඔබ දක්ෂයි. අවශ්‍ය වෙන්නේ මේක ફોකස් එක ඉස්සරහට යන්න. එක දවසකට පියවරක් තියෙනවා කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම ඔබේ යාත්‍රාව ඔබේ ඉලක්කය කරා ගෙනියන්න. අද ජය ගන්න පුළුවන් ලස්සනම දවස වේවා.